මගේ තියෙන මහා සංවේදීතාවයක් මේ මිනිසුන්ට මේ ඉරණමත් වෙන්නේ දේශපාලනඥයෝ වෙච්ච අපි නිවැරදි තීන්දුවක් නොගත්ත නිසා මුලින්ම මේක පෙරමුණ ගත්තේ ගමේ ඉන්න ගෙදර යට නොවුන ගෙදරට පස් කන්ද කඩාන නොවැටුන ගමේ මිනිහා පන්සලේ නායක හාමුදුරුව තමයි මේකේ පෙරමුණ ගත්තේ මගේ ගෞරවනීය ප්‍රණාමය පන්සලේ හාමුදුරුවන්ටත් ගමේ ආදරණීය මිනිසුන්ටත් මේ වෙලාවේ මුලින්ම පළ කරනවා ජනතාව වෙනුවෙන් තමුන්නාසලා මුලින්ම මේක කරට ගත්තට මගේ ගමේ පවුල් 55ක් අනාරක්ෂිතත්වයේ ඉන්නවා මාතර දිස්ත්‍රික්කයේ ජනතාවගේ ජන ජීවිතේ බිඳුවට වැටලි ඉවරයි ජනාධිපති මන්දිරයේ මේ මිනිසුන්ට දුන්නත් වැඩක් නැහැ මේ මිනිසුන්ගේ මනස හදන්න නැතුව හැබැයි තාමත් මේනකොට මාතර දිස්ත්‍රික්කයේ හිම් වැඩක් ක්‍රියාත්මක කරලා නැහැ මානසිකත්වය හදන්න නැතුව රජගෙදර දුන්නත් වැඩක් නැහැ කරුණු ලාසලන බන්තිතුමනි මේ මිනිසුන්ගේ ඔළුව හදන්න ඒ දරුවෝගේ ඉස්කෝල නැති වෙලා මාතර දිස්ත්‍රික්කයේ ඉස්කෝල විශාල ප්‍රමාණයක් නැති වෙලා ඒ දරුවන්ට ආපහුසරයක් පටන් ගන්න තැනක් නැතුව ඉන්නවා අපි ගිහිල්ලා ඒ දරුවන්ගේ මොරාල් එක හදන්න පටන් ගනින් නැගිටින්න පුළුවන් නැගිටිමු කියලා මේ වෙලාවේ මේ රටර ඕන නැගිටින પરම්පරාවක් මිසක පස්සට දින પરම්පරාවක් නෙමෙයි මේ රටේ මිනිසු පව් මේ රටේ මිනිසු බලාපොරොත්තු වෙන්නේ සත්‍ය සහවංකකම විතරයි මිනිසු ඊළඟ ව්‍යසනයෙන් බේරගත්තේ නැත්නම් තමුන්නාසටයි බයිල ගහන්න හම්බ වෙන්නේ නැහැ මේ රට ඉස්සරහා